නිවන් අවබෝධ කිරීම සඳහා ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ යන මේවා මේ හයම අයින් කිරීම අවශ්‍ය බව සමහර තැන්වල සඳහන් වෙයි මේ කර්ම කර්ණාය පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ කුඟා ප්‍රදක ලෝ නිවන් දැකීමට තියෙන ලොකුම බාධාව ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ මුල් කරගෙන තමයි දසකුසලෙම තියෙන්නේ දස හංගේහි සමන්නාගතෝ අරහති උච්චති දී කියලා දස කුසලේ සාමලින් ඉවත්ච්ච කෙනා. දස කුසලේ පිළිදෙක වෙනා. අරහතින් මහන්සිය කියලා ප්‍රකාශ කරනවා කියලා කියනවා. දැන් මෙහෙම දෙයක් හිතලා බලන්න මේක. අපි ළඟ වාදනයක් තියෙනවා. අපි ඒ වාදනයේද දාගෙන තිනවා මොනවද නරක යාති ගල් කැට වැලි කැට ගොම් පිටි අරම ඔගේ දේවල් දාගෙන ඉන්නවා. දැන් අපි දැනගන්නවා කවදා හරි මේවා හරයක් නැති දේවල් මගේ වාදනේ තියෙන්නේ. ඒකෙන් තමයි වැඩ පිට වගේ. මොකද හොඳ දෙයක් හම් වුණාම අර කිදින ගල්කැල ටිකක් වැලිකැල ටිකක් පාත් ටිකක් ගොම කැල ටිකක් කොහොමද රොඩු බොඩු අහගෙන දාන. ඒ මැත්තේ මේවා ඒක දා ගන්න. කවුරුලා කියනවා තවත් නම් මේවා හොඳ දෙයක්. අර නරක දේවල් වලින් පිටලා තියෙන වාදනේද? ඒක දා ගන්න බෑ. එහෙම තියෙනකොට ඉන්න නරක දේවල් වුණා තවත් අහගෙන දාලා ඊට ප්‍රමාණය හොඳ දේවල් දාගන්න. ඔය කෙනෙක් දාගෙන දාගෙන යන කවලහක් දාපතේ. නරක දේවල් එකක් වත් නෑ ඔක්කොම ඉවරයි. දාලා ඉවරයි. හොඳ දේවල් ඔක්කොම බුරුවලයි. දැන් ගින් එහාට නරක දේවල් අහකට දාන්නකො හොඳ දේවල් කරන්නකො කියන කාර්ය දෙකින් එකක්වත් ඉතුරු දිනාද පුළුවන්ද කියලා. අක්සලේ අහකට දාලා ඉවරයි අපි වාදේ හිතන විදි වාදේ. සොසරේ පුරවා කිදිව දැන් පුසල් සඳහා කරන්නේ කට දුන්නා දිරුවෝ ආගලන් අභසා කරන සඳහා ක්‍රියාත්මක කෙනෙක් අත් විඳ දිරුවේ ඔයින බව වහින අතර එහෙනම් යා දැන් පුරවා ගන්න කුසලේ පුදුනේ ඒකෙන් තමයි කුසල් ලිව කරන්නේ කරන්නේ යකි නැගුවේ අභිසංකාරයෙන් පුණ්‍ය අභිසංකාරය නැත් පුණ්‍ය ප්‍රියා නෙමෙයි වරදක් තේරුම් ගත්තොත් ඒ පුණ්‍යක්‍රියා නෑ රාධාන වහන්සේ දෙ කියලා මහමුදු ආවා. පුණ්‍යක්‍රියා 10ක් තියෙනවා. දන් දීම, කෙල් කැටීම, භාවනා කිරීම, පින්දීම, අනුමෝදන් කිරීම, බණ ඇහිීම, බණ දෙහිම, විදී විත්තම් පිළිම, වදාවත් කිරීම මේවා ඔක්කොම අර 10 පුණ්‍යක්‍රියාවලයි. හොඳයි දැන් රාධාන වහන්සේ නම. අවිද බුදුරජාණන් වහන්සේ ඉතිරිවද ඉන්නවා. ඔය වැඩි තවම ආගන්නවා දෙනවා පින්න පාත කරගෙන ඇවිදින්න. බුදුරජාණන් වහන්සේ දිහා පූජා කරන්න නැතකොට තම තනිය බලු. පළවෙනි දන් දීම කරලා නින්. ගිනා පින්න පාත කරගත්ත දානේ අග්‍ර සත්‍ය අග්‍ර කොට්ටාදී. තමන්ගේ ගුරු ආමතුළු හරි ඉන්නවා. ඒ ප්‍රධානයි ඉන්නවා. ඒ ඇයි ඉතලා පූජා කරලා තමයි වරදන්නේ නියමයේ ඕක. ඔබ අභිහතුන් වහන්සේලා කරලා දිනවා කරමු. එන දානයහ කරලා නැහැ නේ වහන්සේ. ප්‍රියාවගේ තියෙනවා. සීලේ ශික්ෂණය වෙලා ඉවරයි තව ශික්ෂණයෙම ඉන්න දෙයක් නෑ. ශික්ෂණය වෙලා ඉවර නිසා අපේ පිළිල දෙයක් නෑ. නමුත් සීලේ තවත් එකක් නෑ. යම් කිසි හන්දරත්වයක් ඇද්ද යන්නේ නේ ගවර වින සියල්ලම ශික්ෂණේ යුත්ත. හදින්න දෙයක් නෑ හැකෙන සීලියටවත්. භාවනාතුලින් උන්වහන්සේලා යහත දුගෙහෙට මුල් කරගෙන ප්‍රථම අධ්‍යායයට සම්බන්ධව, ද්විතීයි අධ්‍යායයට සම්බන්ධව, තෘතීයි අධ්‍යායයට සම්බන්ධව, චතුර්ථ අධ්‍යායයට සම්බන්ධව මේ ආකාර වශයෙන් නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනවා තමයි. එහෙනම් භාවනාව හස්තය ක්‍රියාව. දස පුණ්‍ය ක්‍රියාවල භාවනා ක්‍රියාව කියන්නේ. හොඳයි උන්වහන්සේලා වින්දිලා නැහැ. ධර්ම දේශනා කළා, දානි දීලා, පුණ්‍ය අනුමෝදනා කිරීම ගැන අදහම විඳයි අපි දේශනාවලත් තියෙනවා. සරේ සාමුල වන්නකොට එක්තරා විදිහේ වේදේ වගේ ඉඳලා බලආදින අතීත නෑද සම්බන්ධයක් කියලා පිටක් වෙන්න කියලා ඉල්ලන මොකද්ද වෙන්න ඕන පිටේ කියලා අහනවා. සංඝයාට දානයක් දීලා මට බින්දෙන්න කිව්වා. උන්වහන්සේ බින්ද පාත කරගෙන ගිහලා විසුණුහතිලා සමුලයා කියදු කරන උන්වහන්සේට දාන දී අර ප්‍රේචල බින්දුනා වේදියා බින්දුනා කියන කතාව අපි විස්තර කරගෙන අදම අපි ඒ විනී කතාව සඳහා වෙනවා එක්තරා මිනිසෙක් කුඹරක ඊසාමෙන් ඉන්නකොට
පූජනීය ස්ථානයක පන්සලක තිබිච්ච එල්ලලා තිබිට පොඩියා කුලගේ ගහගෙන ගිහිල්ලා ඉතාව ගන්න අය අමාත්‍යා ඉඳලා මල්ලකට වැඩි එකක් නෙමෙයි පොඩි වුණා ඒකේ මල ප්‍රයෝජනයක් ගත්ත හැකිද කියලා කොහෙද කරන්නේ මේක අමුල ගහන ගන්න පුළුවන් නේ මට මේ කූල් වල කරනවා කියලා අමුල ගහන දැන් යාදන්නේ ඇත්තට සිද්දුරු ඊට පස්සේ මොකද කරන්නේ මේ විදිහට රජදෙන්න මේක මිනිහ අමුලේට පාවිච්චි කරලා පොඩි අන්තිමට ගන්නකොට මිනිහා දන්නේ නැතුණා මිනිහට ලොකු පාප කර්මයක් පළමු මොකද හිතුවේ පටි දාහකින් මුළු ඇඟ වෙලුණා වැල්ලා ප්‍රීතියක් වුණා යන්නේ ඉන්නේ හෙල්ලෙන්නේ වැඩි යනවා නම් එක කලවාගේ යනවා මිසක් අතපය හොල්ලන්න බෑ කකුල වුණාට ඔල්ලා හොල්ලන්න බෑ හිම වෙලා බැඳිලා වඩ පිට බලන්න බෑ දහස් කුලකින් බැඳලා හිර වෙනවා නෑ දෙයම එකලා විසුණු හතේ දවසෙදී උන්වහන්සේට වෙදී හිටියාම ප්‍රීතිය එල්ල බලන දහස් කුලකින් බැඳිලා අනේ සාමිනේ මට විහිදක් වෙන්නේ කොහොමද මම මේකෙ මිදෙන්න මට වෙන්න මෙහෙම එකක් වෙන බව මම දන්නවා කර්මයේ පාපෙත් නිසා පේනවා වෙච්ච වැඩි අර පූජනීය ස්ථානයේදී විතර පාසලේ දිවිච්ච පොඩිය අරගෙන අමුල ගහ වාපෙත දහස් කලකේ බැලලා විදේ කියලා හිතේලා කොහොමද වේලා ගන්න අනේ සාමිනේ මා වෙනුවෙන් පින්න පාත කරගෙන හරි හොයාගන්න පොඩි හදාගන්න බුද්ධ සාමිනේට පූජා කරන්න ඒ පින්න මට අනුමෝදන් කරවා ඒ හාවුලට බල කම්පාවයි කියලා හාවුලු පිළිගන්න බින්ද පාතකකින් යනකොට ලැබෙන දෙලි කැලේ වලින් කොලි 100ක් භාගෙන 100 ගින්නයි නම් ඉතින් විහාරේ බෝධියට හරි පූජනීය ස්ථාන පූජා කරලා ඉතින් ඒකේ රෝපින අනුමෝදන් කළාම පිළිහිද බෝධියක් ලැබෙන ඊට පස්සේ බලන බෝධියගේ සියකොලා පිළිහිද තව නවතිය කොලක් තියෙනවා අනේ ධාගින සියකොලක් නම් ලැබුණ ඔබ හතේ වල බොහොම පිළිහිද වෙන්න ගිහින් ආයි තුන හතේ ආයි බින්ද පාතකකින් ගිහින් ආයෙත් යා පොලිසියක් හම්බුනාට පස්සේ මොකද කරන්නේ 100ක් කරන් පූජා කරගුණා තව 10 කලක් ලැබුණා. ඔව් උනාදී 10වතාවක් පරිපූජා කරගුණා. අර අමු සෑහෙනු ඉරේ දැවිලා ගිය කියලා වැඩි 1000ක කියලා ඉතින් ඉදා අතුනා කියලා අහනවා. ඒතර උන්වහන්සේලා පින් දීලා ඇති අනුභවයන් කරලා නැහැ. ඒකත් කරලා තියෙනවා. දල පුණ්‍යක් කියලා කරලා නැහැ ඒක. බණහල නැති. ඕල්සන් තියෙන දිවිතකේ බණහ රහතන් වහන්සේලා මේ විදිහට වල කියනවා බණහ. එක රහතන් වහන්සේනා බල කියනවා අනිත් රහතන් වහන්සේ බල අහන බොහෝ කීතාවෙන් මේ කරගෙන ඉහිතියි ලොත්නා බුදුරජාණන් වහන්සේම දේශනා කරපු බණ තාවකයන් වහන්සේ නමක් ධර්මාශ්‍රයෙන්ද දේශනා කරලා උන්වහන්සේ ධර්ම කරුත්තේ ඒ ධර්මශාලාවේ කිසිපස්සේ අදුවේ ඉඳගෙන කෑ ඉලියෙනක හිටගෙන වනහර ධර්ම දේශනාව සම්පූර්ණ සාතුකා ගැද්දම කියලා එනවා බුදුරජාණන් වහන්සේ බණ අහන දෙයි බණ දෙහෙලා දිනවා රස පුණ්‍යක් කියන්නේ විද්‍යාවිතා විද්‍යාව බුදුරන් වහන්සේ දේශනා වශයෙන් වර්ණනා කරනවා විසුණු මහතිලාට ගිලන් උපස්ථානය කරන්න සිද්ධ වුණොත් එහම මගහරින්න එපා යමෙක් මේ ගිලන් වෙච්ච විසුණු උපස්ථාන කරනවා මල උපස්ථාන කරන එකේ හා සමානයි කියලා ඒක වර්ණනා කරනවා වතාවක් කිරීම පරිදි කරලා තියෙනවා එතන විනේ ගුණ වර්ණනා කිරීම නිවන් මාගේ ගුණේ වර්ණනා කිරීම කරලා නැහැ මේ දාන කුසලයෙන්ම කරලා තියෙනවා ඒ වගේ දහස් පුණ්‍යයක් යාම් කරලා තියෙනවා එහෙනම් දැන් කියන්නේ තීම් පවු එකම ඔක්කොම අත්හැරියා මේ මෞද්ද මේ රාතන වහන්සේ කි. දැන් කොතෝලක් රාතන වහන්සේ පුණ්‍යාවි සංඛාර අත්හැරියා අපුණ්‍යාවි සංඛාර අත්හැරියා ආනිඤ්ඤාවි සංඛාර අත්හැරියා අවිසංඛාර කාම සංඛාර අවිසංඛාර මේ තුන එයා විග්‍රහ කරලා විස්සයි තෝරා ගන්නවා. කාය කියන්නේ හිතෙන් කයේ වදිනේ කරන ක්‍රියාවලිය. ඒක ක්‍රියා නියමා වුණා ඉවරයි. ඒ මතෙ මේදීවල ඒක විනක දාන්නවා පවර දාන්නවා බැරි. දැන් අපි වත්තන් බින්ද බවු. අපි මේ මොන හොදද? ඒක බින්ද බවු. අපිට වැටි කියන්නේ අපි වැටි කිලි කියනවා. කාය ක්‍රියාත්මක කරනවා ඒකම කරු. ඉතින් වැඩි කිලිගේ මුත්‍රා කලපක බින්ද බවු වැටෙනවාද ඒක මෙන්න මේවා තමයි කාර්ය කියන්නේ කාර්ය කරන ඒක පින්වලවා බබුල්වා දාලා දුන එකක් නෙමෙයි අපි එදින්දා ජීවිතේදී කරන්නව කලේද ඉතින් මෙන්න මේ මතවල කියන කාර්ය කියන
පළවෙනි දෙයක් නිසා කෙනෙකුට කරලා දෙන උදව්වක් නිසා මම කරලා දෙනවා. හැබැයි මට මේ හේතු කොටගෙන බලාපොරොත්තු වෙන හරයක් නැහැ මේ ලෝකේ අමුතු දෙයක්. ඒ යහපතක් නිසා මම යහපත් දේ කරලා දෙන අය රහතන් වහන්සේ හොඳ දේ කරලා දෙන. ඒක පිළිවන බලාගෙන නැහැ. ඒක උපාදානීය කරලා. හොඳ නිසා කළා. නමුත් ඒක උපාදානීය සමාජි කරදීයේ යුතුකම දාන කම්පාවේ කරදී යුක්තා ඒ නිසා අනිහන්දිලා බොහෝ දේවල් කරනවා නමුත් ඒ අපලන් පිං වැඩුණා අභිසංකාර වෙලා නේ ඒ කටින් කිරීමට උනහදී දාන කම්පාව මුගෙන ඉතිපස් දාන කම්පාව වීදී කරලා තුන නිසා ඒ දේ පිළි මතු වැදමක් උනහදීනේ නැහැ මතු උපාදානකු කිසිම දෙයක් නැති නිසා උන්වහන්සේට මත සම්බන්ධ වෙලා අධ්‍යාප පළවිපාක වෙදින්න හේතු වෙන්නේ නැහැ ඒකලු පුණ්‍යක් කියලා. ඒක නිසා අභිමහකාර බලපත් උනේ නැහැ. අන්න අපුණ්‍යාවේ සංකාර කොහොමවත් නැහැ. මොකද රාග දේස මොහො ඉවර දෙනවා. ඒ හේතුයෙන් හටගන්නා වූ කෙලෙසින් හටගන්න ලෝභ දේස මොහොෙන් හටගන්න කිසිවක් උන්වහන්සේට නැහැ. අපුණ්‍යාවේ සංකාරවත් නැහැ. ඒ වගේ යකිති ආකාරයක අරූප ලෝකවල උපදින්න හේතුවක් වෙන්නේ නැහැ. උන්වහන්සේ අරූප රම සමාධියවල හිටි. ඉහාස සුබරි සුබ විහින්නේ ඉහාට උන්වහන්සේ හිත දියාලේ හිත හිටින්නේ නැහැ අසුභාවයක ආස්වාද විඳින උපාදානයක් නැහැ. උදාක ආනිජ අවිසංකාර වෙන්නේ. උන්වහන්සේගේ සාමුලිය හත්යලා තියෙන්නේ මොනවද? අපුඤ්ඤාවි සංකාර කියන ඒවා සම් අපුඤ්ඤ කාරත් එක්ක අත්යලා තියෙන්නේ. උන්වහන්සේගේ ඒක දිද්ද වෙන්නේම නැහැ. පුණ්‍ය වැඩ යහපත නිසා ලෝක යහපත නිසා කරනවා නම් අවිසංකාර උන්වහන්සේට නැහැ. යාතු දුගලියක සමාධි සම්මැදිරා ඉන්නවා උන්වහන්සේට මතුභාවයෙන් හිතින් උපාදානීය කරගත් එකක් නැති නිසා ආනිජ අභිසංකාර උන්වහන්සේට නැහැ එන්න මේ නිසායි තින්පළු දෙකම නැහැ ඒ දෙකේ සම්බන්ධයක් නැහැ කියලා කිව්වා ආ ලෝභ දේස අමෝහ අලෝභ දේස අමෝහ කියන මේවා සතර ගමන දෙකේදී හේතුයි අපේ අලෝභ දේස අමෝහ සතර ගමන හේතුභාවයක් වෙන්නේ චන්ද රාගයෙන් වැදුණු අලෝභයේ සමග අද්වේෂයේ සමග අමෝහයේ සමග යම්කිසි රාගයකින් බැඳුණු අන්නේ හේතු කොටගෙන එයාට ඒකෙන් හටගන්නා උත්පත්ති ලබන්නේ හේතු වෙනවා. අලෝභයේ අදීතිය අමෝහයේ කටයුතු සිද්ධ කරන ආකාර මහතේට සංකාරාගයක් නැහැ ඒවට. ඒවයි බැඳිච්ච. නිසා ඒක සංකාර අභිසංකාර බවට පත් වෙන්නේ නැහැ. මේකයි කියන්නේ වෙන්නේ. සංකාර නැතුවනේ අර මහා වේදාල සූත්‍රයෙන් සූත්‍රයක් වෙන්නවා විසාක ඍතුමයි අවස්ථාවේ දෙවෙනි මහත්ේ නමක් තමයි සිද්ධ වෙච්ච කතාව. ඒ කතාවෙදී අහන ආර්යාවනි නිරෝධ සමාපත්තියල සමවැදින්ච කෙනා නැවත ආපහු වෙනකොට එකෙන් ඉවත් වෙනකොට ඉස්සෙල්ලාම නැගෙන පොළ සංකාරය. මේ රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියල සමවැදින්ච ආපහු වෙනට අහන විසාක මනෝ සංකාරය ඉස්සෙල්ල නැගෙනවා. ඊළඟ මොකද වෙන්නේ? ඉලහන. එතකොට මෙන්න ආස්වාද ප්‍රසාදය නැගෙන. පටි සංකාර නැගෙන. ඊට පස්සේ කාය සංකාර වශයෙන් ආස්වාද ප්‍රසාද නැගෙන. ඊළඟ ඔය ආකාරයෙන් මේ සංකාර තුන අනුක්‍රමයෙන් නැගෙන හැටි වෙන්නේ. මනෝ සංකාර නැගෙනවා ඉතින්ද? මනෝ සංකාර නැගුණාට පස්සේ කාය සංකාර නැගෙනවා. ඊට පස්සේ වාචික සංකාර නැගෙන. දැන් සංකාර නැගෙනවල ඔප්පු වෙලා තියෙන තැන සාධකයෝ. හැබැයි සංකාර අභිසංකාර නෙමෙයි. නිරෝධකලේ සංකාර නෙමෙයි අභිසංකාර. මේ සංකාර වුණාද අභිසංකාර වුණාද කියලා මෙයා හරියට විග්‍රහ කරන්න නැති නිසා ඒ හෙලඩුව අද නැති නිසා මේවට අර්ථ ගන්න බැරුව ඉන්නේ. මේ සංකාර කිව්වත් කාල් කිව්වත් අභිසංකාර කිව්වත් ඔක්කොම කියන වචනවල තේරුම වෙන් කරලා ගන්න බැරුව. ගන්න බැරුව පස්සලවා ගන්න. අලෝභයයි අදේශයයි අමෝහයයි කියන දෙකේ තියෙන ස්වභාවයක් තමයි චන්ද රාගයේ සමග බැඳුන අලෝභයක් අදේශයක් අමෝහයක් රහතන් වහන්සේට නෑ. ක්‍රියාකාරීත්වය අතර වෙලා නෑ පුණ්‍ය ක්‍රියාව කරලා. පුණ්‍ය සංකාරයි නෑ අභිසංකාර. ඉතින් තේරුම් ගන්නට එතකොට ඒක විග්‍රහ කරලා තියෙන්නේ තේරුම් ගන්න නැති කයි මේ පැහැදිලි වෙලා තියෙන්නේ. මේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මේ ඔක්කොම මේ හය තමයි ලෝකේ පැවැත්ම හේතුවයි. මේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මේවා
චන්දරාගය සමග බැඳීම නිසා තමයි ලෝක ප්‍රයත්නවල හේතු වෙන්නේ. ලෝභ දේශ මොහ අවිද්‍යාවෙම ගොඩනැගෙන නිසා චන්දරාගය ඒකාතයෙන් බැඳිලාමයි ගොඩනැගෙන්නේ. අලෝභ දේශ මොහ කියන එක චන්දර මේ ඒකෙන් අවිද්‍යාවෙන් අහක් කියලා ගොඩනැගෙන කුසල මූල පත්‍ය සංකාරා කියන. අවිද්‍යා පත්‍ය සංකාරා කියන එක නෙවෙයි කුසල මූල පත්‍ය සංකාරා. අලෝභ කුසල මූල, අදෝස කුසල මූල, අමෝහ කුසල මූල. ආර්ය මාර්ගයේ මුල ඔය ටිකයි. කුසල මූල පත්‍ය සංකාරා. හැබැයි ඒක චන්දරාගයෙන් බැඳුණොත් මොකද වෙන්නේ? සසර ගමනට හේතු වෙයි. චන්දරාගය අත්හැරනාට පස්සේ මොකද වෙන්නේ? ඉහාත්ම දුක විහරණයට හේතු වෙයි. ඒක අනුහතිරකට අභිසංකාර නැහැ. අර කියන කුසල මූල පත්‍ය සංකාරා කියන එකෙන් කරුණා මෛත්‍රිය ආදී අතර බ්‍රහ්ම විෂයට ගුණයන් මුල් කරගෙන ලෝකේ යහපත කරනවා. ඉතින් ඒක උන්හතිරා හොද කරන්නේ නැහැ, නරක කරන්නේ නැහැ කිව්වොත් එහෙම සම්පූර්ණ විපරීතයක්, විකෘතියක් වෙනවා. උන්හතිරා තරම් තමන්ගේ ජීවිත කාලයේ ලෝක සේවයට ගත කරව තව කිසිම පිරිසක් ලෝකේ නැහැ. ලෝකයාගේ මුක්තිය ලබා ගැනීම සඳහා උන්වහන්සේලා රැය දවල් දෙකේ උන්වහන්සේලාගේ ජීවිතය ගත කරමින් සතර බ්‍රහ්ම විහරණයේ වාසය කරන ආතන්නා. ඒ නිසා උන්වහන්සේලාගෙන් තරම් ඉබදු සේවයක් අලෝභී අදීතී යමෝහි මාර්ගයක් අනුගමනය කරමින් නිවන් දක් ගන්න අවශ්‍ය මඟ පාදා දීමක් සිද්ධ වෙනවා නම් ඒ සේවයේ සිත් පිළිඳ හිතන කියන කරන ඉහළමයි තමයි අරිහත්ත්වයටපත් වෙච්ච උත්තරය. නමුත් අද වෙනකොට සමාජයන් වල කියන්නේ අරිහත් උන්වහන්සේ බණ පදයක් කියන්නේ නැහැ. අදාවින් නැති කෙනෙක්. උන්වහන්සේ හැවිලෙම ආර්ය තෝසනි බුද්ධ භාවයෙන් ඉන්නවා නම් එහෙම ඉන්නවා. එහෙම නැත්නම් විරෝධය සමවැදලා ඉන්නවා. ඔය ආදී වශයෙන් කියන බරක් මේ කාලෙ වෙනකොට තියෙනවා. ඉතින් හොඳට පැහැදිලි කරලා තේරුම් ගන්න. එහෙම එකක් මේ මොළු නිවිල කේවත් දෙල්ලා නැහැ. රහතන් වහන්සේ නම කොයි කියන જાතියෙන් හිටියා කියලා. මේ ධර්මයේ සමහර අය කියනවා රහතන් වහන්සේලා නෙමෙයි බුදුහාමුදුරුවෝ නෙමෙයි බණ කිව්වේ. ඊට පස්සේ හිටපු අනික් අය කියනවා එහෙමත් මතකයි. මේ එකක්වත් මේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේවත් තමන්ගේ අවබෝධයලට ප්‍රත්‍යක්ෂයව කියනවා නෙවෙයි මත. මේ වෙන අහු වෙන්න වෙන්නේ නැහැ පාක්ෂිය දකින්න ඕන. හා පිටාලේ වැරදි දෘෂ්ටි ගත වෙන තැන. මේ වෙන ඒක හසු කරගන්න ඕන.